අද මේ උත්තරීතර වූ දවසේදී අප සූදානම් වෙන්නේ මාළමේ තලාහේන පාරේ මෙතිස්මා ආයුර්වේද නිවස. මේ කටයුතු සිද්ධ කරන්නේ තමත් දක්ෂ වෛද්‍යවරයෙක් වනි වගේම මේ පිළිබඳව හසල අත්දැකීම් පළපුරුද්දක් තිබෙන වෛද්‍යවරයෙක් වන රංගන ප්‍රදීප් මැතිමන් සහ භවානි පොන්සේකා වෛද්‍යතුමිය. ඔවුන්ගේ දෑතින්ම රෝගීන් සඳහා ප්‍රතිකාර කරමින් දේශීය වෙදකමේ තිබෙන අභිමානය තවදුරටත් සමාජගත කරමින් රෝගීන් දහස් ගණනක් සුවපත් බවට පත් කරන්න හැකියාව තිබෙන වෛද්‍යවරුන් හට අපට නිරන්තරයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ආයතනය තුළ නිරන්තරයෙන් ඔබට නේවාසිකව සිටමින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සියලු පහසුකම් මේ ආයතනය තුළ තිබෙනවා. එයත් අපි මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඉතින් අද දවසේදී අපි වෛද්‍ය රංගන ප්‍රදීප් මැතිමත් සමඟ කතා බහ කරන සූදානම් වෙන්නේ රෝග ගණනාවක් සම්බන්ධයෙන්. අපි මුලින්ම එතුමාගෙන් ප්‍රශ්න කර සිටියා සන්ධි වේදනාවන් කියවට පස්සේ බොහෝ අය පීඩා විඳින කාරණාවක්. එතැන් මේ සන්ධි රෝග සඳහා මේ ආයතන තුළ කරන ප්‍රතිකාර පිළිබඳව අපි එතුමාගෙන් විමසීමක් මෙලෙසින් කරෝ ලැබුවා. වක්පුර පසළොස්වක පෝය දවස වෙනද වැඩසටහන්වලදී වගේම අද දිනත් මම කතා කරන්න හිතුවා ලෝකයේ බොහෝ රටවල්වල මිනිසුන් රෝගීන් පෙළෙන රෝගාබාධයන් වන අස්ථි සන්ධි රෝග සහ වාත රෝග පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මුලින්ම අපි බලමු අස්ථි සන්ධි රෝග ගැන මුලින්ම අපි සාකච්ඡා කරමු. මෙහිදී විශේෂයෙන්ම අස්ථි සන්ධි රෝග වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ අඩු ප්‍රවණතාවක් තියෙනවා. ඒකට හේතු තමයි අපේ දේශීය ආහාර රටාව අර කාර්යබහුල ජීවන රටාව තිබුණත් තවමත් මේ අපේ ගෘහණියන් අර දේශීය ආහාර රටාවට තවමත් යොමු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි ආහාර පිසීමේදී කුළුබඩු අධික ලෙස භාවිත කරනවා. ඒකත් එක හේතුවක් වෙනත් රටවලට සාපේක්ෂව ලංකාව තුළ සන්ධි රෝග අඩු වශයෙන් දකින්න ලැබීම. අනිත් එක තමයි දිග සීත ඍතු කාලයක් නොමැති වීම. දැන් වෙනත් රටවල් වල ගත්තොත් අපි ඇමරිකාව ඒ වගේම යුරෝපා රටවල් ගත්තොත් ඍතු වල වෙනස්කමක් තියෙනවා. සීත ඍතුවක් තියෙනවා. ඒ වගේම සෞම්‍ය ඍතු වගේ ඍතු වලට කාලය බෙදිලා තියෙනවා. නේද? සීත ඍතුවක් නොමැති වීමත් අපේ රට ඉතාමත්ම අර වාග්ය පන්ත රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ හේතුවක් වෙනවා සන්ධි රෝග අඩු වශයෙන් ලංකාව තුළ පවතින. අනිත් එක තමයි ආයුර්වේද සහ දේශ වෛද්‍ය ක්‍රමවලට අපේ රෝගීන් යොමු වෙන ප්‍රවණතාවය වැඩි. සාමාන්‍ය සන්ධි රෝග සහ වාත රෝග කියන්නේ පැරලයිස් වගේ රෝගී තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම මූලික බටහිර ප්‍රතිකාරවලින්ට පස්සේ රෝගීන් පෙළඹීලා තියෙනවා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සහ ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වෙන්න. ඒ ප්‍රතිකාර ගැනීමේදී විශේෂයෙන්ම අර සංස්ථානික ප්‍රතිකාර වගේම බාහිර ස්ථානිකව ප්‍රතිකාරත් සිදු කරන. ඒ වගේම තෙල් වලින් තැවීම, ඒ වගේම පත්තු දැමීම, පිච්චු දැමීම වගේ චිකිත්සා ක්‍රම අනුගමනය කරනවා. අන්න මේ වගේ දේශීය චිකිත්සාවේ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සාපාල්‍යතාවයත් අනිත් රටවලට සාපේක්ෂව ලංකාව තුළ සන්ධි රෝග අඩු වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් අපි විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන අපේ ආහාර රටාව, දේශීය ආහාර රටාවකට යොමු වීම මේ සන්ධි රෝග තරමක් දුරට හරි පාලනය කිරීම ඉතාමවත් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු විශේෂයෙන්ම දැන් සීලුම සන්ධි රෝගවලදී දක්නට ලැබෙන සංස්ථානික ලක්ෂණ. ඒ කියන්නේ මුළු ශරීරයේම නැත්තම් සර්වදේහිකව මොන වගේ ලක්ෂණද දක්නට ලැබෙන්නේ කියලා. මේ සීලු සන්ධි රෝග අපි සලකා බැලුවාම කෙටියෙන් විශේෂයෙන්ම උණ නැත්තම් ජ්වරය කියන තත්ත්වය, අරුචිය, පිපාසය, අලසකම, බරගතිය, චර්මයේ ඇතිවන විකෘතිතා, ඒ වගේම ග්‍රන්ථීන් අවල ඉදිමුම් උදාහරණයක් විදිහට ගත්තොත් සෙම්ගෙඩි ඉදීම, කුද්දැටි වල ඉදිමුමක් ඇතිවීම, ඒ වගේම වෙබිලීම කියන තත්ත්වයක් පොදු වශයෙන් ගත්තොත් සන්ධි රෝග වලින් පෙළෙන රෝගීන් අපට එන රෝගීන් අපට පවසන දේවල් තමයි. විශේෂයෙන්ම ස්ථානිකව ගත්තොත් මෙහිදී සන්ධියේ ක්‍රියාහානියක් සිදු වෙන්න පුළුවන්. ඒකේ ස්ථානික විකෘති තත්ත්වයක් නිසා, ක්‍රියාහානියක් නිසා ඇතිවන තත්ත්වය, ඊළඟට සන්ධියාවට වර්ණයේ විපර්යාසයක් සිදු වෙන්න පුළුවන්. මෙහිදී කළු පැහැය ඒ වගේම රතු පැහැ වර්ණය, ඒ වගේ වර්ණවල විපර්යාසයක් දකින්න ලැබෙනවා. තවත් එකක් තමයි ආකෘතියේ විකෘතිතා. එතකොට දැන් කිසියම් රෝගියෙක් සන්ධි රෝගයකින් පෙළෙනව නම් ඒ සන්ධිය ආශ්‍රිතව ඉදුමක් දක්නට ලැබෙනවා. ඒ වගේම අස්ථිවල වර්ධනයක් දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම සංවේදන විකෘතිතා. සමහර විට මේ සංවේදන විකෘතිවලදීත් සමහර රෝගීන් පවසන තීව්‍ර වේදනාව, සමහර රෝගීන්ට හිරිගතියක් තියෙන පුළුවන්, සමහර රෝගීන්ට
ඇවිලි ගතියක් තියෙන පුළුවන්. මෙන්න මේ ආකාරයට විවිධ වූ සන්ධි ආශ්‍රිත රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. සංස්ථානික විකෘතියක් විදියට සමහර වෙලාවට අපේ රෝගීන් පවසන දෙයක් තමයි ඒ සන්ධියාවට ශෘක්ෂ ගතියක් තියෙනවා කියලා. සමහරට බෙලසුල් ගතියක් තියෙන පුළුවන්. සමහරට තෙල් ගතියක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ සමහරක් අවස්ථාවලදී ඒ සන්ධි රෝග නිසා ඒ සන්ධි ආශ්‍රිතේ ප්‍රදේශයේ පණ නැතිවීමක් දකින්න ලැබෙන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයට සීලුම් සන්ධි රෝගවලදී ස්ථානිකව සහ සර්වදේහිකව ලක්ෂණ පහළ වෙනවා. ඒ වගේම ආයුර්වේදයේ විශේෂයෙන්ම මේ සන්ධි රෝග ප්‍රධාන ආකාර තුනකට වර්ග කළ තියෙනවා. එකක් තමයි අස්ථීන්ගේ විකෘතිතා මූලිකව ඇති වෙන සන්ධි රෝග. මෙහිදී ගොඩක් දුරට ගැනෙන්නේ වාත ව්‍යාධි ගණය. අපි විශේෂයෙන්ම දන්නවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ යටතේ ප්‍රධාන දෝෂ තුනක් විස්තර වෙනවා. වාත දෝෂය, පිත දෝෂය සහ කප දෝෂය. එතකොට වාත දෝෂයේ විකෘතිතා නිසා සන්ධි රෝග ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වාත දෝෂය නිසා නැත්නම් වාත රෝග නිසා ඇතිවන සන්ධි රෝග ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ඒක අස්ථීන්දේ විකෘතිතා මූලික රෝග ගණයට අයත් වෙනවා. ඒ වගේම තමයි රසයේ විකෘතිතා මූලිකව. එතකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙන ප්‍රධාන ධාතුන් වර්ග 7ක්. රස, රක්ත, මේදස්, අස්ථි මජ්ජා, ශුක්‍ර කියලා. මෙහිදී විශේෂයෙන්ම කුමන රෝගී තත්ත්වයක් ගත්තත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි මූලිකවම විශේෂ අවධානයක් යොමු කරන්නේ රස ධාතුව පිළිබඳව. එතකොට මේ රස ධාතුවේ ඇතිවන විකෘතිතා නිසා ඇතිවන සන්ධි රෝග ගණයකුත් තියෙනවා. ඒකට උදාහරණයක් ගත්තොත් ආම වාත කියන රෝගී තත්ත්වය. මේක අපි නවීන වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොතින් රුමටොයිඩ් ආතරයිටිස් කියන එක. එතකොට මේ නවීන වෛද්‍ය ක්‍රමයේ විස්තර වන සන්ධි රෝග අපිට සංසන්දනාත්මකව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුලින් අපිට ඒක විස්තර කරන්න පුළුවන්. එතකොට මම මුලින් කිව්වා වගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල විස්තර වෙන සන්ධි රෝග අපි ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. අස්ථීන්ගේ විකෘතිතා මූලික සන්ධි රෝග, රසයේ විකෘතිතා මූලික සන්ධි රෝග සහ රක්තයේ විකෘතිතා මූලික සන්ධි රෝග. ඒතර රක්තයේ විකෘතිතා මූලික සන්ධි රෝග වලට ගැන්වෙන්නේ රක්ත වාත නැත්නම් වාත රක්ත කියන රෝගී තත්ත්වය. මේක නවීන වෛද්‍ය ක්‍රමයේදී සඳහන් වෙනවා එක ගෞට් රෝගී. තත්ත්වයට මෙන්න මේ රක්තයේ සමහර විකෘතිතා ඇතිවීම තුළිනුත් සන්ධි රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට අපි විශේෂයෙන්ම චිකිත්සාව සිදු කිරීමේදී මෙන්න මේ අපිට ළඟට එන රෝගීන් කුමන ගණයේ රෝගියෙක්ද කියන එක මුලින්ම අපි වර්ග කරගන්නවා. රසයේ විකෘතිතාවයක් නිසා ඇතිවන සන්ධි රෝගී තත්ත්වයක්ද, අස්ථීන්ගේ විකෘතිතා නිසා ඇතිවන සන්ධි රෝග තත්ත්වයක්ද, ඒ වගේම රක්තයේ විකෘතිතා නිසා ඇතිවන රෝගී තත්ත්වයක්ද කියන අපි මුලින්ම සලකා බලන්න ඕනේ. ඒ අනුව තමයි අපි ආයුර්වේද වෛද්‍ය චිකිත්සාව ආරම්භ කරන්න ඕනේ. නැතුව බටහිර වෛද්‍ය විද්‍යාත්මකව ඒ රෝග විනිශ්චය යටතේ පමණක් සලකලා බලලා චිකිත්සාව සිදු කරොතින් සමහරට රෝගිය සුව නොවෙන්න පුළුවන්. නමුත් නවීන වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව ගොඩක් සන්ධි රෝග සුව කරන්න අපහසු සහ ඒව පාලනය කිරීමක් තමයි සිදු කරන්නේ. නමුත් ආයුර්වේද සිද්ධාන්ත මත පදනම් වෙලා අපි චිකිත්සාව හරියට සිදු කරගත්තොත් මේ කුමන වර්ගයේ සන්ධි රෝගයක් උනත් ඒ නියමාකානුකූලව ප්‍රතිකාරය සිදු කර ගැනීමෙන් ඒව සුව කරගන්න සහ වඩා හොඳින් පාලනය කර ගැනීමක් අපිට සිදු කරගන්න පුළුවන්. ඒතර විශේෂයෙන් අපි දැන් බලන්න ඕනේ මෙන්න මේ ඕන කුමන ආකාරයේ සන්ධි රෝගයක් ඇති උනත් මෙන්න මේ සන්ධි රෝගවලට මොනවද හේතු කියලා. ඒතර විශේෂයෙන්ම පළවෙනිම තැන දෙන්නේ ආහාර. ආහාරයේ ඇතිවන වෙනස්කම් විශේෂයෙන්ම රෝගීන් දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම නිරෝගී පුද්ගලයන් වගේම රෝගීන් පුද්ගලිනුත් තමන්ගේ ආහාර රටාව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. විශේෂයෙන්ම නවීන වෛද්‍ය ක්‍රමයේ තුල මේක වැඩිපුර සාකච්ඡා කරේ නැතත් ආහාර නිසා සන්ධි රෝග ඇතිවෙනවා කියන තත්වය එන සාකච්ඡාවට බඳු නොවුනත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ආහාර, ඒ වගේම විහරණ, ඖෂධ, මානසික තත්වයන්, ඒ වගේම කර්මජ කියන තත්වයන් නිසා සන්ධි රෝගවලට හේතු වෙන්න පුළුවන්. ඒත් විශේෂයෙන්ම අපි අපිට පැමිණෙන රෝගීන්ගේ කුමන ආකාරයේ සන්ධි රෝගයක් තිබුණත්, ඒ සන්ධි රෝගයේ කුමන ආකාරයට විනිශ්චය කළ තිබුණත්, ඒ විනිශ්චය මත පදනමක් වලින් තොරව අපිට දැන් ඉස්ලාම කරන්න ඕනේ මේ සන්ධි රෝගයේ කුමන ආකාර සන්ධි රෝගයක්ද, ඒ සන්ධි රෝගයේ නියමාකාරව ආයුර්වේද වෛද්‍යානුකූල සිද්ධාන්ත මත අනුව අඳුනාගෙන ඒට ප්‍රතිකාර කිරීම අපි සිදු කරන්න ඕනේ. එතකොට අස්ථි සන්ධි රෝග සලකා බැලෙමින්දී අපි විශේෂයෙන්ම ඒවට ප්‍රතිකාර කිරීමේදී පංචකර්ම මූලික වූ ප්‍රතිකාර පද්ධතියක් සමා සිදු කරන්න ඕනේ. ඉතින් අපි ළඟට එන රෝගීන්ට මූලිකම ඒ රෝගය නිශ්චිතව හඳුනාගෙන ඒ පංචකර්ම මූලික වූ ප්‍රතිකාර පද්ධතියක් මගින් ඒ රෝගය සුව කර ගැනීම හෝ නිට්ටාවට සුව කර ගැනීමක් හෝ නියම ආකාරයෙන් පාලනය කර ගැනීමක් අපිට සිද්ධ කරගන්න පුළුවන්.
ආයතනයේ ආගම කිරිබුදුන් මෙච්චර කලින් මෙච්චරමකලේ අනුකූලනේ ඊටවත් මොනවාද කියන්නේ මාගේ තෝමිලා ආද ඉන්නේ පස්තෙන්දවත් හැප්පිලාද නන්නේ තිබුණ එදුනාරු අතර පිටුළු ඉගෙන ගිය මේ මහත්තයවරු වස්සේ කිය අඩු මේ තිම්ම තමයි බර වඩට නෙවෙයි හැබැයි ඉස්සෙල්ල තවර පොඩ කරුම් වැටිය තිනු කෙනෙක්ගේ සඳි රෝග සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඒ සඳහා ඇති ප්‍රතිකාරයන් මොන වගේද කියලා වෛද්‍යතුමන් මනාව පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් මෙහි බොහෝ විට සමහරක් අය වයස් භේදයකින් තොර මේ අංශභාගී රෝගී තත්ත්වය නිසා ජීවිත කාලය පුරාවටම අන්තස්රණ ස්වභාවයට පත්වෙන අවස්ථා අපි කොතකුත් සමාජයේ දැක තිබෙනවා. නිරන්තරයෙන්ම එවන් අවස්ථා ඕනෑ තරම් අපට මුණ ගැහිලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි වෛද්‍ය රංගන පැදීම ඇතුමගෙන් විමසීමක් කරා මේ හෙළ වේදකම තුළින් කෙනෙක්ගේ අංශභාගී රෝගී තත්ත්වය සුවපත් කරන්නට පුළුවන්ද කියලා. එතුමන් අපට ලබා දුන්නේ මෙන්න මේ ආකාරයේ පිළිතුරක්. මම මුලින් සඳහන් කර බලද්දී වාත රෝග සහ සන්ධි රෝග වලට තමයි ගොඩක් දුරට ලංකාවේ රෝගීන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නේ. දැන් මම හිතුවා ඔබව දැනුවත් කරන්න වාත රෝග පිළිබඳව. ආයුර්වේද සිද්ධාන්තිකව වාත රෝග 20ක් සඳහන් කළ තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙනවා මන්‍යා ස්තම්භ කියන නැත්නම් neck rigidity කියන රෝගී තත්ත්වය, ඒ වගේම ගෘද්‍රසි නැත්නම් සයිටිකා කියන රෝගී තත්ත්වය, අංශභාග රෝගී තත්ත්වය, අවබාහක නැත්නම් ප්‍රෝෂන් ෂෝල්ඩ් කියන රෝගී තත්ත්වය, වේපතු වාත රෝගේ නැත්නම් ට්‍රෙමර්ස් කියලා අපි නවීන වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන රෝගී තත්ත්වය, පාකින්සනිසම් නැත්නම් කම්ප වායු කියන රෝගී තත්ත්වය. මෙන්න මේ රෝගී තත්ත්ව වලට තමයි විශේෂයෙන්ම ලංකාව තුළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලට යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ. ඒතර මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල වාත රෝග ප්‍රධාන වශයෙන් 20ක් සඳහන් කරලා තිබුණත් මේ විස්සපි සලකා බලනකොට විශේෂයෙන්ම වෛරිත වෛද්‍ය ක්‍රමයට යොමු වෙන්නේ පැරලිසිස් නැත්නම් අංශභාග රෝගී තත්ත්වය, ඒ වගේම අවබාහක රෝගී තත්ත්වය, රුද්ද්‍රසිගින රෝගී තත්ත්වය, අඩු වශයෙන්ම කම්ප වායු කියන රෝගී තත්ත්වය නැත්නම් වේපතු වාත රෝගය කියන රෝගී තත්ත්වයට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් අප වෙත පැමිණෙනවා. ඒත් විශේෂයෙන්ම මම අද හිතුවා ඔබව දැනුවත් කරන්න වේපතු වාත රෝගය, ඒ වගේම කම්ප වායු කියන රෝගී තත්ත්වය. මෙහිදී වේපතු වාත රෝගය නැත්නම් ට්‍රෙමර්ස් කියලා හඳුන්වන රෝගී තත්ත්වය අපි සලකලා බැලුවොත්ින් මේක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. සර්වාංග කම්ප සහ ඒකාංග කම්ප කියලා. සර්වාංග කම්ප යටදී මුළු ශරීරයේම කම්ප තත්වයක් නැත්නම් වෙවිලීමේ ගතියක් දක්න ලැබෙන්න පුළුවන්. ඒකාංග කම්ප යටතේ එක්ක අතක් හෝ කකුලක් වල කම්ප තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම මෙන්න මේ රෝගී තත්ත්වයට බලපාන්නේ මස්තිෂ්කයට වෙන හානි. මස්තිෂ්කය වලට හානි වීම නිසා ඇති වෙන්න පුළුවන් කම්ප කියන රෝගී තත්ත්වය. ඒතර මේදී විශේෂයෙන් අපි බලන්න ඕනේ මේ රෝගියාගේ රෝග ඉතිහාසය. රෝගියා උණ රෝගයෙන් පෙළලා තිබුණාද, ඒ අර ෆිට් එක වගේ හැදිලා තිබුණාද කියලා අපි බලන්න ඕනේ. ඒ වගේම මස්තිෂ්කයට මොන හරි ආබාධික තත්ත්වයක් ඇති වෙලා තිබුණද නැත්නම් මේක සහජ රෝගී තත්ත්වයක්ද කියන විශේෂයෙන් අපි සලකා බලන්න ඕනේ. ඒ අනුව තමයි ආයුර්වේද ප්‍රතිකාරය අපි විශේෂයෙන්ම සිදු කරන්න ඕනේ. ඊළඟට මම කිව්වා කම්ප වායු රෝගී තත්ත්වේ නැත්නම් පාකින්සනිසම් කියන රෝගී තත්ත්වේ. මේකෙදී නවීන වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මස්තිෂ්කයේ තියෙන නෂ්ටීන් උදාහරණයක් විදිහට ගත්තොතින් සබ්ස්ටැන්ටියා නයග්‍රා කියන නෂ්ටියේ ඇතිවන ඩිජෙනරේටිව් තත්වයක් නැත්නම් ඒකේ තියෙන විකෘතිතා තත්වයක් නිසා ඇතිවන රෝගී තත්වයක් විදිහට පාකින්සනිසම් නැත්නම් කම්ප වායු කියන රෝගී තත්වය විස්තර කරලා තිනවා. මෙහිදී විශේෂයෙන්ම මිනිසෙකුගේ නාඩි වල හරි ක්‍රියාකාරීත්වයක් ඇතිවීම නැත්නම් ස්නායු පද්ධතියේ නියම ක්‍රියාකාරීත්වයක් ඇතිවීමට මොළයෙන් ශ්‍රාව්‍ය වෙන රසායනික පදාර්ථයන් බලපානවා. මෙන්න මේ රසායනික ස්නායුක පදාර්ථවල ඌණවීමක් හේතු කොටගෙන මෙන්න මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේදි විශේෂයෙන්ම එතකොට මේ කම්ප වායු නැත්නම් වේපතු වාත රෝගය කියන රෝගී තත්ත්ව දෙකේදීම රෝගියාට තමන්ගේ හිතාමතා කරන
ක්‍රියාකාරීත්වයන් මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සිදු කරගන්න බැහැ. ගොඩක් දුරට සමහර කාලවලට මේ ඒ කම්ප තත්ත්වය නැති වෙන්න පුළුවන් නින්දෙදි විතරක්. ඒ කම්ප තත්ත්වය නැති වෙනවා. නමුත් සමහර ඌමනාවෙන් කරන ක්‍රියාකාරීත්වයෙන් කරන දෙයක් කරීමේදී අර කම්ප තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඒත් මෙහිදී විශේෂයෙන්ම ඒ මාංශ පේශීන් වල තද ගතියක් නැත්නම් ඍජු භාවයක් දක්නට ලැබේ. වගේම අර දුන්නක් නැමුණු ආකාරයට තත්වයක් දක්නට ලැබෙනවා. ඒ වගේ මේ රෝගියාගේ ඇවිදීමේ රටාවේ වෙනසකුත් දක්නට ලැබෙනවා. ඒත් විශේෂයෙන්ම අපි මේ රෝග දෙකටම ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍ය සිද්ධාන්ත මතය විශේෂයෙන්ම අපි සලකලා බලන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම රෝගියෙක් මා වෙතට පැමිණුණාම ඒ රෝගියාව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ඒ රෝගිය අපි නිශ්චය කරන්න ඕනේ. අපි සම ගොඩක් දුරට රෝගීන් පැමිණෙන්නේ බටහිර රෝග විනිශ්චයක් සමග ද CTC ස්කෑන් කළ බ්‍රේන් ඒ ස්කෑන් ඒ රිපෝට්ස් එක්ක ඒ විනිශ්චය එනවා පාකින්සනිසම් නැත්නම් මේ ට්‍රෙමර්ස් කියන රෝගී තත්ත්වය යටතේ ඒ විනිශ්චයක් යටතේ තමයි පැමිණෙන්නේ. නමුත් ඒ කුමන රෝගී තත්ත්වයක විනිශ්චයක් යටතේ පැමිණියත් අපි මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව රෝගය අපි විනිශ්චය කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපි සලකා බලන්න ඕනේ ඒ දෝෂවල ඇතිවන වෙනස්කම්. දැන් ගොඩක් දුරට ස්නායු රෝග නැත්තම් වාත රෝගවලදී වෙන්නේ ඒ වාත රෝග වාත දෝෂයේ ඇතිවන විකෘතිතා. එතකොට මේ විකෘති වූ වාත දෝෂය අනිකුත් දෝෂයන් වන පිත සහ කප දෝෂයන් සමග එකතු වෙලා ශරීරයේ විකෘතිතා ඇති කරනවා. ඒත් විශේෂයෙන්ම මේ වාත දෝෂය ඇලේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. එක ශ්ලෝකයකින් විස්තර කරලා තිනවා වා ගති ගන්ධනයෝක් කියලා. ගති කියන්නේ මෝටර් ෆන්ක්ෂන් කියන එක, ගන්ධනයෝක් කියන්නේ සෙන්සරි ෆන්ක්ෂන්. එතකොට මෙන්න මේ වාත දෝෂයෙන් සිදුවෙන්නේ මේ ගති සහ ගන්ධන ක්‍රියා නියමාකාරයව නිරෝගී පුද්ගලයෙක සිදුවීම. එතකොට මේ වාත දෝෂය කෝප කරන කරුණු කාරණා සහ ජානමය හේතු මගින් මෙන්න මේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකේ වෙනසක් ඇති වෙන්න පුළුවන්. අන්නේ ඇතිවන වෙනස තමයි මේ වාත රෝග වලට හේතුවක් වෙන්නේ. ඒතර විශේෂයෙන්ම මෙන්න මේ දෝෂය සමබරතාවයට ගැනීම තමයි අපි ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ සමබරතාවයට ගැනීම සිදු කරන්න ඕනේ පංචකර්ම මූලික වූ චිකිත්සා පද්ධතියක් මගින්. විශේෂයෙන්ම පංචකර්ම කියන වචනය ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා. නමුත් මේ පංචකර්ම කොහොමද කෙරෙන්නේ? මේ පංචකර්ම මොන මටද කරන්න ඕනේ? මොන රෝගී තත්ත්වවලද ගන්න කියන එක අපේ රෝගීන්ට වගේම සාමාන්‍ය අයට අවබෝධයක් නැහැ. විශේෂයෙන්ම මෙන්න මේ පංචකර්ම චිකිත්සාව පිළිබඳව ප්‍රතිකාරකට යොමු වෙනවා නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙතට යොමු වීම ඉතාමත්ම වැදගත්. දැන් සමහරක් වෙලාවට වෛද්‍යවරු නොවන පුද්ගලයින් පංචකර්ම ප්‍රතිකාරය සිදු කරනවා, ලය විරේක කරනවා, විරේචන කර්ම සිදු කරනවා. ඒතර සමහරක් වෙලාවට ඒ රෝගියා අධිරුධිර පීඩණයෙන් පෙළෙන්න පුළුවන්. ඒතර අධිරුධිර පීඩණයෙන් පෙළෙන රෝගියෙකුට ඒ රෝගියා බටහිර ඖෂධ ගන්න ගමන් ඉන්න පුළුවන්. සමහරට දියවැඩියා රෝගියට බටහිර ඖෂධ ගන්න ගමන් ඒ චිකිත්සාවට යොමු වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන් මේ වෛද්‍යවරයාට ඕ ඒ චිකිත්සාව සිදු කරන පුද්ගලයාට ඒ ඖෂධ පිළිබඳ විශේෂ දැනුමක් තියෙනවා. වෙදෙස්ම ආයුර්වේද මධ්‍යස්ථානයේ නැත්තම් මෙම විද නිවස පිහිටා තිබෙන්නේ මාළඹේ තලාහේන පාරේ ඉතාමත්ම රමණීය පරිසරයක. සියලු පහසුකම් මේ ආයතනය තුළ තිබෙනවා. රෝගීන් සඳහා නේවාසිකව ප්‍රතිකාර ගන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මවානි පොන්සේකා වෛද්‍යතුමිය, ඒ වගේම රංගන වෛද්‍යතුමා, ඉතින් මේ ඔවුන් එකතු වෙලා ඉතාමත්ම ක්‍රමානුකූලව සියලුම වෛද්‍ය ක්‍රමයන් අනුගමනය කරමින් රෝගියාගේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර කරන ආයතනයක් හැටියට වෙදෙස්මා ආයුර්වේද නිවස සඳහන් කරන්නට හැකියාවක් තිබෙනවා. එහෙමනම් දුරකථන අංක සටහන් කරන බව ඔබට මතක් කරන්නම්. තිරේ දිස්න දුරකථන අංක ලියාගෙන මේ මොහොතේ සමහරට ඔබට කතා කරන්න අපහසු වේවි. නමුත් ආයේ කතා කරලා ඔබට අවශ්‍ය කරන සේවය ලබා ගන්න. දුරකථන අංක මතක් කරන්නම්: 011 335 6003, 011 335 6003 දුරකථන අංකයත්. ඒ වගේ 071 605 673, 071 605 673 කියන මේ දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන් නිරන්තරයෙන්ම වෛද්‍යතුමන්ව මුණ ගැහෙන්න. ඉතින් මේ ආයතනයේ මගින් සිදුවන කාර්යභාරය පිළිබඳවත් අපේ තුමාගෙන් විමසීමක් කරනු ලැබුවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයකට යොමු වීමේදී විශේෂයෙන් මේ රෝගීන් දැනුවත් වෙන්න ඕනේ ඒ
වෛද්‍ය කර්මය සිදුකරන පුද්ගලයාගේ වෘත්තිමය සිදුසුකම. විශේෂයෙන්ම ඒ වෘත්තිමය සිදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමුවීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඒ අනුව තමයි තමන්ගේ රෝගය සුවවීම හෝ රෝගය උත්සන්න වීම හෝ මත රඳා පවතින්නේ. ඒ අනුව තමයි දැන් සමහරක් වෙලාවට රෝග නිට්ටාවට සුව කරගනවා කියලා මතයක් තියෙන්න පුළුවන්. මේ ඒ මතය විතරක් පදනම් කරගෙන චිකිත්සාවකට යොමුවීම ඉතාමත්ම භයානක තත්ත්වයක්. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක් කරගන්නව නම් ඒ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යොමුවීමේ ආයතනය පිළිබඳවත් ඒ ආයතනයේ සේවය කරන වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය පිළිබඳ විශේෂ අවධානයක් රෝගීන් දැනුවත් වෙලා තියෙනවා නම් ඉතාමත්ම වැදගත්. මට බෙතෙස්දා ආයුර්වේද වෛද්‍ය නිවසේ නිර්මාතෘ විදියට මට කියන්න තියෙන්නේ මේ නිවසට පැමිණීමේදී මූලිකවම ආයුර්වේද වෛද්‍ය සිද්ධාන්ත පදනම් කරගෙන අපි රෝගියාව පරීක්ෂා කරනවා. එතකොට මේ රෝගිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ රෝගියට වඩාත් උචිත වූ චිකිත්සාව සිදු කිරීම අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයක් සිදු කර ගැනීමේදී ශාරීරික ප්‍රතිකාරයක් විතරක් සෑහීමකට පත් වෙන්න බෑ. මොකද අපි සිම්ටොමැටික් ට්‍රීට්මන්ට් එකකට වඩා මුළු නිදානං පරිවර්ජනං. එතකොට ඒ රෝගයට හේතු වූ නිදානාදී කාරණා හේතු කාරණා අපි අයින් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදු කරන්න ඕනි. එතකොට ඒ අනුව සලකා බලනකොට විශේෂයෙන්ම රෝග විනිශ්චය වැදගත්. ඒ වගේම ඒ රෝග ප්‍රතිකාර කරන ස්ථානයේ තියෙන ඒ රෝගියාට රෝග ස්ථානයට පැමිණීමෙන් ඇති වෙන මානසික සුවයත් ඉතාමත්ම වැදගත් වෙනවා රෝගය සුව කර ගැනීමට. අපි විශේෂයෙන්ම වෙනත් වෛද්‍ය ක්‍රම සලකා බැලුවොතින් අපි වේදනානාශකයක් දීම හෝ නැත්නම් අපිටම ගැස්ට්‍රයිටිස් එනවනම් ඒකේ අම්ල ගතිය පාලනය කිරීමට ඖෂධයක් දීම හෝ විතරක් නෙමෙයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ සඳහන් වෙන මේක අවුරුදු 5000කටත් වඩා එහාගේ වෛද්‍ය ක්‍රමයක්. මෙහිදී විශේෂයෙන්ම මානසික ශාරීරික සමාජික ආධ්‍යාත්මික කියන මේ ඔක්කොම කැටි කරගෙන තමයි ආයුර්වේද ප්‍රතිකාරය සිදු කරගත්තොත් තමයි ඒ රෝගය සුව වීමට වඩා රුකුලක් වෙන්නේ. අපි විශේෂයෙන්ම රෝගය විතරක් පදනම් කරගෙන ප්‍රතිකාර කිරීමම විතරක් රෝගය සුව වීමට සිදු වෙන්නේ නැහැ. රෝගය මෙන්ම රෝගියාවත් අපි පරීක්ෂා කරන්න ඕනේ. ඒ රෝගය සහ රෝගිය වෙන්කොට සලකන්නේ නැතුව මේ දෙකම එකට සලකලා ප්‍රතිකාර කර ගැනීමෙන් රෝගය සුව කරගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ නිවසේ සාධන ඖෂධ මෙහෙම නිෂ්පාදනය කරන ඖෂධ මගින් තමයි අපි රෝගයට ප්‍රතිකාර සිදු කරන්නේ. රෝගිමත් දිවියක් උත්සාහගෙන ලබන සුවාරණ වැඩසටහන මෙලෙසින් නිමවට පත් කිරීමට සූදානම් වෙන බෙතිස්ම සුවාරණ සෑම්පුණු පොහොත් දිනක මේ වෙලාවට ගිරෙන ඔබට මේ වැඩසටහන අරබන්න හැකියාවක් නොලබුණා නම් ඔබට පුළුවන් පසුගිය වැඩසටහන් සියල්ලක්ම දම්සක් දහම් මුදාන YouTube page හරහා ඔබට පුළුවන් අරබන්නට. ඒ සියලු වැඩසටහන් ඊතුළු තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව මතක් කරමින් අද දවසේ මේ කතා බහ කරන්න එකතු වුණු බෙතිස්ම ආයුර්වේද නිවසේ නිර්මාතෘවර රංගන ප්‍රදීප් මහත්මයාට අපගේ කෘතවේදීත්වය, ඒ වගේම වානි පොන්සේකා වෛද්‍යතුමාට අපගේ කෘතවේදීත්වය මේ අදවසේදීත් පුද කරමින් ඔබ නිරන්තරයෙන් මේ ආයතනයේ පැවිල්ලා ඔබ අංශභාග රෝගය නිසා දුක් විඳගෙන ඉද්ද, ඒ වගේම ආතරයිටිස් රෝගය සඳහා, ඒ වගේම කකුල්වල අතපය ඇති වෙන වේදනාවන් සඳහා පීඩා විඳින අයෙක්ද, කිසිම අතුරු ආබාධයකින් තොරව ඔබට පුළුවන් මේ ආයතන තුලින් ප්‍රතිකාරයන් ලබා ගන්නට. එනම් ඒ කරුණක් මතක් කරමින් එළමෙන පුන් පොහෝ දිනෙත් අපි නැවත හමු වීම බලාපොරොත්තු වෙමින් සමුගන්නවා හැමදාටම තෙරුවන් සරණයි. ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්ධු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පයේ ඔස්සේ ලොව බලගතු රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය, බලය, වාසනාව හා සෞභාග්‍ය උදා කරගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්ධු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 අම්මා.
පුතේ අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක් ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පියස මත සූර්ය විදුලි බලාගාරයක් සවිකර විදුලි බිල සම්පූර්ණයෙන්ම නැති කරගන්න 35 වසරක විශ්වාසවන්ත කාරුණික අකණ්ඩ සේවය 20 වසරක පූර්ණ වක්‍යම් සාධකය ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම නොම්බර 379 ගාලුපාර ගල්කිස්ස ශාඛා සහිතයි දුරකථන අංක 0759 5675 0759 5080 විදුලි බිල නැති කරගන්න සූර්ය ഘോഷ විදුලි පද්ධතියක් ඔබත් රැගෙන යන්න. සොඳුරු මුහුණු රාශියක් ප්‍රස් එකට වාසියක්. ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම ගල්කිස්ස. ලස්සන වෙන්න තේ බොන්න. ඇඟ හැඩ කරන, ඉඟ පොඩි කරන. ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව්. ෆැට්නා සදහම් පැණය. විනය පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද? මෙව පැණයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නාවෙන් වඩනා ත්‍යාග දිනා ගන්න. මේ තැපල් පත මේ ලිපිණියට යොමු කරන්න. Food and Nature පුද්ගලික සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය. නැතහොත් 30 දින දුරකථන අංකයට SMS කරන්න. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න. පියනගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල දුරකථන අංක 0712 539 302 ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ගම්මිත් කෙනෙක් හැම විටම කාමාරි අනුගමනය කරන කෙනෙක්. ඒ නිසා හැම විටම අපි යහපත් පූර්වාදර්ශයක් ලබා දුන්නොත් පැහැදිලි ධර්මයක් සමාජගත කරන්නට පුළුවන්කාරකම තිබෙනවා. ගුණගරුක දරුවෙකු නිර්මාණය කිරීම සහ දරුවා නිවැරදි අධ්‍යාපන මාවතට යොමු කිරීම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අජිත් ලොක්කේෂූරීන් සමගින් කෙරෙන විශේෂ විද්වත් කතිකාව අද පස්වරු 4ට සසර තරණ තුලින් බලාපොරොත්තු වන්න. ජ්‍යොතිර්වේදය හා හස්තරේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න වසර 42ක පළපුරුදුන දේශමන් සෙනරත් ඊනාරච්චි මහතා හමුවන්න. අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක් බුදුන් උපන් භාරත දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහායෙක් වන්න. සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දෙක බලා වැඳපුදා ගැනීමේ හැකියාව සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක් ලාංකීය ආහාර පාන සුවපහසු නවතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව ටෙම්පස් සංචාරකයෝ කළුබෝවිල දුරකථන අංක 0774 0594 475 0723 461 102 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මග පෙන්වීම ටෙම්පස් සංචාරකයෝ කළුබෝවිල. අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක් හෙළපෙතකමේ අසිරිය ඔබත් අත්විඳින්න බෙතිස්දා ආයුර්වේද නිවස මාළඹේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය දුරකථන අංක 0717 605 873 0111 35 603 දේශීය වෙදකමට නව අරුතු බෙතිස්දා ආයුර්වේද නිවස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් මැරඹුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8:00 සිට දහවල් 1 දක්වා වීෂී විෂය හරියටම ඉගෙන ගන්න මාලිම්බඩ හාමුදුරුවන්ගේ පැනසර බීසී සෙනසුනට ඔබත් සක්මන් කරන්න. ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර බීසී සෙනසුන. අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක් 303,000 ටැක්සි කා කිලෝමීටරයක් රුපියල් 40ක් පමණයි කාර් වෑන් ලොරි කුලී රථ සේවාව සඳහා විමසන්න 0111 303,000 මතක තබා ගන්න 303,000 විදුලි බිලට තිත තියන්න එකෝ ග්‍රීන් සෝලා සහභාගී විදුලි පද්ධතියක් ඔබත් රැගෙන යන්න. දුරකථන අංක 0712 23 23 23
සිවේද සියලු වේදනා දවාලයි. ඉරහඳ බෙදගෙතර නිෂ්පාදනය. මයි පුතේ අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල දුරකථන අංක 0712 539 302 ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ පියසමත සූර්ය විදුලි බලාගාරයක් සවිකර විදුලි බිල සම්පූර්ණයෙන්ම නැති කරගන්න 35 වසරක විශ්වාසවන්ත කාරුණික අකණ්ඩ සේවය 20 වසරක පූර්ණ වක්‍යම් සාධකය ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම නොම්බර 379 ගාලුපාර ගල්කිස්ස ශාඛා සහිතයි. දුරකථන අංක 0759 5075 0759 5080 විදුලි බිල නැති කරගන්න සූර්යකෝෂ විදුලි පද්ධතියක් ඔබත් රැගෙන යන්න. සොඳුර මුහුණු රාශියක් ප්‍රසිකට වාසියක් ශාන්ති ප්ලාස්ටික් පුද්ගලික සමාගම ගල්කිස්ස. ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව්. අපිට පුරුදු අපේ සුවඳ ඕරා දේශීය නිෂ්පාදනයක්.